ආයුබෝවන් හරිදේ හරියට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමග මම සප්න වංශික කුරුප්පු ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ගාලු කොටුවේ ඇති සියලු රජයේ කාර්යාල ඉවත් කර සංචාරක ව්‍යාපාරයට ගෙවල්වල කාමරත් සංචාරකින්ට දීලා වෙන කොහේ හරි යන්න ජනපති කියයි Tamanට ගයක් තියනවා නම් කාමර එක දීලා වෙන කොහරි ගිහින් ඉන්න බුදුන් වහන්සේගේ කාලේ දේශබන්දුලා වගේ පොලිස් ලොක්කෝ හිටියානම් අඟුලිමාලගේ අතයි කකුලයි ඇඟිලි කපල දත් 32ක් ගලවන විදිහ අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ඓතිහාසික ගාලුකොටුවේ ඇති සියලුම රජයේ කාර්යාල ඉන් ඉවත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා එමගින් समस्त ගාලු කොටුවම සංචාරක ප්‍රවර්ධනය සඳහා වෙන් කළ හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. එසේම මහමෝදර සහ ගාල්ල බන්ධනාගාරයේ පැවති ස්ථානයද සංචාරක කලාපයක් බවට පත් කරන බව ජනාධිපතිවරයා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ගාල්ල සෙරින් රිවර්ස් පාර්ක් පාරිසරික උද්‍යානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි. ගාල්ල හොලුවාගොඩ ඉදිකල සෙරින් රිවර් පාර්ක් පාරිසරික උද්‍යානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් ජනතා අයිතියට පවරා දීම සිදු කෙරුණා 2021 වසරේ ඉදිකිරීම ඇරමුණු මෙම උද්‍යානය අක්කර 14ක විශාලත්වයකින් යුත් පුරන් කෙත්යායක ඉදිකර තිබෙනවා ගාල්ල ප්‍රධාන සංචාරක ප්‍රදේශය. ඒක අපි තවත් දියුණු කරන්න ඉන්නේ. දැන් වෙලා තියෙන්නේ කාමර නැහැ. දැන් කාමර හොයලා දෙන්න තියෙනවා. මේ දෙසැම්බර් මාස වෙනකොට කොහෙන්ද මන් දන්නේ නැහැ. Tamanට ගයක් තියෙනවා නම් කාමර එක දීලා වෙන කොහරි ගිහින් ඉන්න. ඒකයි දැන්ට කරන්න සිදු වෙන්නේ. මේක සීමා වෙලා තියෙන්නේ මේ මුහුදු කරේට විතරයි. වෙරළ පැත්තට විතරයි. වෙරළෙන් ඇතුළට තාම ඇවිල්ලා නැහැ. මෙතෙන්ට සංචාරකයෝ එනවා. එහෙනම් මේ ප්‍රදේශය දියුණු කරන්න ඕනේ. ඒත් පරිසරය ආරක්ෂා කරන්න ඕනේ. සමහර වෙලාවල බලයි මේ පරිසරේ නැති කරලා බිල්ඩිමක් ගහන්න. ඉතින් මම යෝජනා කරන්නේ අපි වෙනම පනතක් ගේන්න මේ ප්‍රදේශයේ මේ වමනා කොට්ටාසේ පරිසරය ආරක්ෂා කරන්න. ගාල්ල වෙනකම්. දැන් ගාලු කොට්ටුවේ තියෙන අනෙක් රජයේ කාර්යාල සියල්ලම ඉවත් කළා. ඒවා හෝටල් ආපන ශාලා දාන්න දෙනවා. දැන් මහමෝදර රෝහල තියෙන තැනත් අක්කර 10ක් විතර තියෙනවා එතන හොඳ සංචාරක කලාපයක් කරන්න. මේ ප්‍රදේශයේම තියෙනවා තව ගොඩනැගිලි ගණනාවක් ඉවත් කළා. මෙතන පටන් ගන්න. එතකොට තවත් එනවා මෙහාට. මේගොල්ලෝ එනකොට තමයි අපිට හම්බ කරන්න පුළුවන්. එන්න නැත්තම් අපි ඉවරයි. ඉතින් ගාල්ල අපේ ප්‍රධාන සංචාරක නගරේ බවට පත් වෙන්න ඉඩ තියෙනවා. දැන් ඩොලර් 150 ගන්න තැනින් අපි දැන් බලන එක මදි. ඩොලර් 200 300 400 ගන්න ඕනේ. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ නියුතු කර්මාන්ත කරුවන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ මතු ඇති ගැටලු නිසි ලෙස අධ්‍යයනය කර පවතින ආර්ථික තත්ත්වයේ හමුවේ එම ගැටලු වලට ලබා දිය හැකි විසඳුම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත්කන්න බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කර ඇත්තේ එමෙන්ම ණය ප්‍රතිවිවගත කරන කටයුතු අවසන් වීමත් සමග ලබන වසර වන විට සියලු ශේෂ්ත්‍රවල කර්මාන්තකරුවන් ධෛර්යමත් වන අන්දමේ සහන ලැබෙනු ඇතැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා මේ අතර පොල් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනවල නිරත කර්මාන්තකරුවන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක්ද ඊයේ පසුරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා මෙහිදී ශ්‍රී ලංකා ජාතික පොල් කර්මාන්ත මණ්ඩලය පිහිටවීම සම්බන්ධ දෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා ජාතික ආර්ථිකයක් සඳහා පොල් කර්මාන්තයේ දායකත්වය ඉහළ නංවමින් මෙරට පොල් වගාව සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අපනයනය ඉලක්ක කරගත් තරඟකාරී කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා අපේ රට යලි ගොඩනැගිය හැක්කේ ආර්ථිකය පුළුල් කිරීමෙන් පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා බොරු දේශපාලන සම්දර්ශන පවත්වමින් රට ගොඩනගන්නට බැරි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමිනුයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන සක්වල වැඩසටහනේ තවත් අධ්‍යයනක් පැවැතුණා. ඒ අනුරාධපුර KB රත්නායක මහාවිද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටින සුහුරු පන්ති කාමරයක් ලබා දෙමිනුයි. ඔය බොරු දේශපාලන සම්දර්ශන පවත්වලා රට ගොඩනගන්නට බෑ. මුළු රටම අහනවා මොනවද අපේ දැවෙන ප්‍රශ්නවලට උත්තර? මොනවද අපේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම? අවසානයේ
मे दूधरुअन अनागते शक्तिमत् करट मे दिमौप्यंगे अनागते शक्तिमत् करट अपेरटट सल्य अवश्य अपेरटट रुपयाल अवश्य अपेरटट डॉलर अवश्य ओण तरम वेदिकावल ओणम के लोकूट कैगण अवसाने रुपयाल सह सतावश्य बंकोल त्रटक्तु कहुमदपि अपे रुपयाल प्रमाणे वेडिकरगन डॉलर प्रमाणे वेडिकरगन ये कलहक्के आर्थिक वर्धने अक्तुलिन आर्थिके कुडाकिरीमेन नेवे कौरु हरि बलयट एन्नट सिताकन इन्नवनम රටේ ජනතාවට මේ මෑත කාලයේ සිදු වුණු දෙවෙනි ඛේද වාචකයේ සිදු වෙනවා පළවෙනි ඛේද වාචකයේ සිදු වුණා 2019 දී ඊළඟ ඛේද වාචකය ඊළඟ විනාශය සිදු වෙන්නේ 2024 දී අන්න ඒ නිසා සත්‍ය යථාර්ථය දත්ත විද්‍යාව මේව මත පදනම් වුණු ප්‍රතිපත්ති සම්පාදනයකට අපි රටක් හැටියට ඉදිරියට යන්නට ඕන මේ රටේ අම්මලා තාත්තලා සිරු දිනාටම කියන්න කැමති කිසි දෙයකට බියවන්න එපා අනිවාර්යෙන්ම මේ දූ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්නට අවශ්‍ය සියලුම රුපියල් ටික සියලුම ඩොලර් ටික හොයා ගන්නා සැලසුම් අපි සතුව තිබෙනවා දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 473 වෙනි ටෙලිවැකිය. ඇත්තටම අද ලියන්න හිතාගෙන හිටියේ මේ අර හම්බන්තොට වරාය වගේම ශ්‍රී ලංකන් යාලයින් එකට මොකද වෙන්න යන්නේ මොකද වුණේ කියන කාරණාව. නමුත් ඊට පෙර මේ අද පොලිස්පති දේශපන්තුගේ ඊයේ පෙරද ප්‍රකාශයකට සක්‍රීය පුරවැසියෙකු ලෙස උත්තර දිය යුතුමයි කියලා තීරණය කළා. ඒ ප්‍රකාශය මුලින්ම අහලයින්ටක හොඳේ. මම හෙට එල්පීටි ප්‍රදේශයේ සංචාරයක් කරන බලාපොරොත්තු වෙනවා මේ තත්ත්ව සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බලලා පොලිසියත් විශේෂ කාර්ය බලකායත් ලොකු ප්‍රයත්නයක් දරනවා ඒ ප්‍රදේශයේ විශේෂයෙන්ම අම්බලගමුව සහ ඒ ප්‍රදේශවල කෙසේ වුණත් ඒ වගේ ක්‍රියාවල යෙදෙන පිරිසවලට තීරණ භාෂාවෙන්ම පිළිවෙල පිළිතුරු දෙන්න අපි ක්‍රියා කරනවා. පාතාලයට තීරණ භාෂාවෙන් උත්තර දීම නේද? ඒ කියන්නේ සංගවලා ඇති ආයුධ පෙන්වන්නට අරගෙන යන මාංචු දැමු පුද්ගලයින් නේද? මාංචු දැමු පුද්ගලයින් පෙරලා පොලිසියට වෙඩි තියන්න ගිහිල්ලා පොලිස් වෙඩි පහරින් මිය යාම නේද? ඒක තමයි මම හිතන්නේ මේ තීරණ භාෂාව. ඒ කියන්නේ ඇසට ඇස දතට දත ලේට ලේ නේද? ඒකද මේ පොලිස්පති දේශබන්දුකයන්ට උත්සාහ කරන්නේ වර්ධකට දඬුවම පලි ගැනීමක් ලෙස ක්‍රියාත්මක කලේ ඉතාම ඈත ආදී මානවීන් හොඳේ ඔව් දඬුවම පලි ගැනීමක් ලෙස ඔය 1857 දී විතර මේ හමුරාබ් කියන පාලකයා වරදෙහි බරපතලකම අනුව දතට දතක් ඇසට ඇසක් දඬුවම ක්‍රියාත්මක කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා හොඳේ ඇත්තට මුලින්ම සරලව බලමු අපරාධයක් කියන්නේ කොමක්ද කියලා නේද එහිලා හරි ජනප්‍රිය කියමනක් තිබෙනවා ඒක හරි වැදගත් නීතියක් නැතුව අපරාධයක් නැත නීතියක් නැතිව අපරාධයක් නැත මොකද්ද මින් කියවෙන්නේ නීතියත් අපරාධයත් අතර ඇති අත්‍යන්ත සම්බන්ධය නීතියේ තරම් වැදගත් හොඳේ නීතිය තමයි අපරාධය තීන්දු කරන්නේ ඒ නිසා තමයි අපරාධය යනු මිනිසුන් විසින් සිදු කරනු ලබන දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස අර්ථකථනය කරන්නේ දඬුවම් ලැබිය හැකි හොඳේ දඬුවම් දීමේ බලය කොහෙද ලැබෙන්නේ නීතියෙන් හොඳේ මතක තියා ගන්න අපරාධ කියන්නේ මේ සමාජයේම නිෂ්පාදනයක් කියලා. හරිය අපරාධ කියන්නේ සමාජයේම නිෂ්පාදනයක්. හොඳේ විශේෂයෙන්ම බුදුදහමට අනුව හේතුඵලවාදයට මාක්ස්වාදයට අනුව සමාජ අසාධාරණත්වයට අපරාධ ඇතිවීම කෙරෙහි පහසුවෙන්ම නිර්වචන ලෙස යොදා ගන්නට පුළුවන්. හොඳේ අපරාධ දල වශයෙන් වර්ගීකරණය කර ගන්නටත් පුළුවන්. සරලව හොඳේ සාමාන්‍ය අපරාධ සංවිධානාත්මක අපරාධ වෘත්තීමය අපරාධ සුදුකරපටි අපරාධ හරිද සුදුකරපටි අපරාධ අමතක කරන්න එපා හොඳේ උන්දලාට දඬුවම් හරිම අඩුයි හරිය සාමූහික අපරාධ මහජන පැවැත්ම පිළිබඳ අපරාධ ඔය ඊටාම දල අර්ථකථනයක් අපරාධ වර්ගීකරණය කරගන්න මේ සියලු අපරාධවලට පොදු නිර්වචනය අරගත්තහම එකක් තේරුම් ගන්න පුළුවන් මහජන පැවැත්මට එරෙහි ක්‍රියාවන් හොඳේ මහජන පැවැත්මට එරෙහි ක්‍රියාවන් තමයි අපරාධ වෙන්නේ දැන් අපරාධයක් සඳහා තිබිය යුතු අත්‍යවශ්‍යම අංගයේ දඬුවම ඒක ඇත්ත මේ දඬුවමත් අපරාධ නීතියත් ඊටාම ගැඹුරු සංකල්ප හරිද මේ පොලිස්පති දේශබන්දු කියන විදිහට අපරාධ කරුවට තේරෙන භාෂාව කෙසේ වෙතත් අපරාධ කරුවා කවුද යන්නවත් නිශ්චය කරන
ක්‍රමයේ කුමක්ද කියලා මුලින්ම තේරුම් ගන්න අවශ්‍යයි හොඳේ ඔය නූතන සංකීර්ණ සමාජවල දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා වෙනමම ආයතන ගොඩනගලා තිබෙනවා මතක තියාගන්න ප්‍රාථමික සමාජවල තමයි ඔව් ප්‍රාථමික සමාජවල තමයි දඬුවම ක්‍රියාත්මක කරන්න අපරාධ නීතියක් තිබුණේ නැත්තේ එතකොට අපරාධ නීතියක් තිබුණේ නැහැ තිබුණේ සිරිත විතරයි ක්‍රමක්‍රමයෙන් සිරිත නීතියක් දක්වා සමාජ පරිණාමයත් එක්ක ඉදිරියට ආවා ඒ අනුව අද දඬුවම මේ දේශබන්දුගේ දඬුවම නෙමෙයි පිළිගත් දඬුවම ප්‍රධාන මූලධර්ම හතරක් යටතේ ක්‍රියාත්මක වෙනවා ඔව් එක තමයි ওই දඬුවම පරිගැනීමක් වශයෙන් දඬුවම දෙනවා පරිගන්න පරමාර්ථයෙන් දඬුවම බය ගැන්වීමක් වශයෙන් ක්‍රියාත්මක කරනවා දඬුවම චරිත ශෝධනයක් වශයෙන් ක්‍රියාත්මක කරනවා දඬුවම සමාජ ඒකාබද්ධතාව ආරක්ෂා කරන්නක් වශයෙන් ක්‍රියාත්මක කරනවා හොඳයි දැන් අප එකක් තීරුම් ගත යුතුයි සමාජයේ ශිෂ්ට සම්පන්න වීම හේවත් සීලාචාර වන විට ඇසට ඇස දතට දත දඬුවම් ක්‍රමයේ සේම දඬුවම් දීමත් පිළිගන්නේ නැති බව හොඳේ ඒ කියන්නේ පොලිස්පතිගේ තීරණ භාෂාව ශිෂ්ට සම්පන්න සමාජයකට ගැළපෙන්නේ නැති බව හරිය ඒ සඳහා තමයි ශිෂ්ට සම්පන්න සමාජයක් විවිධ විනිශ්චය ආයතන බිහි කරන්නේ ප්‍රාථමික අධිකරණ තියෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණ තියෙන්නේ දිසා අධිකරණ තියෙන්නේ මහා අධිකරණයේ තියෙන්නේ අභිහාචන අධිකරණයේ තියෙන්නේ ඒ විතරක් නෙමෙයි අවසානයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ ක්‍රියාත්මක වෙන්නේ හොඳේ යුක්තිය පසිඳලන දූරාවලියක් තියෙනවා හරිය යම්කිසි පුද්ගලයෙකුට තමන්ට ලැබෙන නීතිමේ තීන්දුව ගැන පවා සෑහිමකට පත්වෙන්න බැරි නම් ගරු අභිහාචන අධිකරණයේ දක්වා ශ්‍රේෂ්ඨ අධිකරණයේ දක්වා යන්ට ඉඩ හදලා තියෙනවා හොඳේ දැන් පොලිස්පති දේශබන්දු කියන විදිහට නම් එයාටම යුක්තිය විසඳන්න පුළුවන්ලු නේද එහෙමනම් මේ ආයතන මොකටද හොඳ වෙලාවට බුදුන්ගේ කාලේ දේශබන්දු වගේ පොලිස් ලොක්කෙක් හිටියේ නැත්තේ එහෙම වුණා නම් අඟුලිමාලගේ නේද අතේ කකුල් වලයි ඇඟිලි සියල්ලම කපලා කපන්න ඇඟිලි මදි නිසා දත් 32ක් එක එක ගලවනවා ෂුවර් අරද අනිවාර්යෙන්ම මොකද එයා දන්නේ දතට දත ඇසට ඇස නිසා හොඳේ එසේ කියමින් අද ටෙලිවැකිය අවසන් කරනවා ශිෂ්ට සම්පන්න සීලාචාර සමාජයක් සඳහා පෙනී සිටීම සක්‍රීය පුරවැසියන්ගේ යුතුයකමක් කියලා මතක් කරමින් ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති මින් නිමවටපත් වෙනවා හමුවෙමු මධ්‍යහන 12ට ඔබට සුබ දවසක්